සුබ දවසක් වේවා ඔබ සැමට. අද අපි චෙන්ඩර් ඇකඩමි YouTube නාලිකාව තුලින් කතා කරන්නේ ඔබ ළඟ තියෙන මාර්ග පුරුදු 10ක් ගැන. එහෙමත් නැත්නම් ඔබ ගාව තියෙන අනවශ්‍ය පුරුදු 10ක් ගැන. අපි මේ කරුණ ගැන එකින් එක සාකච්ඡා කරමු. පළවෙනි කාරණාව ඍණාත්මක ස්වයං කතනය. ඔබට ඉදිරියට යාමට අවශ්‍ය පුද්ගලයෙක් නම් ඔබට අනිවාර්යයෙන්ම මේ ඍණාත්මක ස්වයං කතනය නවත්තන්න වෙනවා. මේ ඍණාත්මක ස්වයං කතනය කියන්නේ ඔබ යම්කිසි දෙයක් සිදු කරන්න ගියාම ඔබට ඒක කරගත නොහැකි වෙනවා. ඔබ ඒකින් අසාර්ථක වෙනවා. ඊට පස්සේ ඔගොල්ලන් නිතර හිතනවා අයියෝ මන්න කිසි කමකට වැඩක් නැති පුද්ගලෙක් මන්න කිසි දෙයක් කරන්න බෑ මන්න සමාජයේ වැඩක් දෙන පුද්ගලෙක් නෙවෙයි කියලා. ඒ පුද්ගලයා තමන් විසින්ම තමන් ගැන ඍණාත්මකව හිතන්න පුරුදු වෙනවා. මේදී ඇත්ත වශයෙන්ම ඔබට ඉදිරියට යාමට අවශ්‍ය නම් මේ නරක පුරුද්ද ඔබට අතහැර ගැනීමට සිදු වෙනවා. ඔබගේ මේ වැරදීම් ඔබගේ මේ අත්වැරදීම් ඔබට පුළුවන් එක ජීවිතේට පාඩමක් කරගන්න. ආයෙත් ඒ වගේ දෙයක් කරන්න ගියාම ඔබට පුළුවන් ඔබගේ සිදුවිච්ච අඩුපාඩු මගහරවාගෙන ඒ ඉදිරියට කරන්න යන දෙයට සාර්ථකව මුහුණ දෙන්න. ඒක නිසා කවදාකවත් ඔබ ඔබ ගැන ඍණාත්මකව හිතන්න එපා. ඔබ ජීවිතේ හැමදාම පාඩම් ඉගෙන ගන්න කෙනෙක්. ඒවා හොඳ අත්දැකීමක් කරගන්න. එතකොට ඔබට සාර්ථක පුද්ගලෙක් බවට පත් වෙන්න පුළුවන්. දෙවෙනි කාරණා විදියට ඕනෑවට වඩා බැරෑරුම් ලෙස ජීවත් වීමට යාම. ඔබට යම්කිසි දෙයක් කරන්න අවශ්‍ය නම් ඒ මොහොතේ පමණක් ජීවත් වෙන්න. ඊට යා ඒක කරන්න ගියාම මොකද වෙන්නේ? මේක අසාර්ථක වෙයිද? අයියෝ මම මේක කරා ඉන්නවා ගැන මොනා හිතයිද කියලා ජීවිතේ නිතරම ප්‍රශ්න පිට ජීවත් වෙන්න එපා. ජීවිතයේ දෙස සැහැල්ලුවෙන් බලන්න. ජීවිතය කියන්නේ අපිට නිතරම ප්‍රශ්න වලට මූණ දෙන්න වෙනවා. සමහර විට ඒ දේවල් යහපත් වෙන්නත් පුළුවන්, අයහපත් දේවල් වෙන්නත් පුළුවන්. ජීවත් වෙනවා කියන්නේ මේ අභියෝගය. අපි අභියෝගයේ දෙස සාමකාමීව බලන්න ඕනේ. සිවිතවකත් බැරෑරුම් ලෙස ජීවත් වෙන්න එපා. ඔබ සැහැල්ලුවෙන් මේ හැම දෙයකටම මුණ දෙන්න. ඔබට පුළුවන් සාර්ථක පුද්ගලයෙක් බවට පත් වෙන්න. අපි කතා කරන තුන්වෙනි කාරණාව තමයි ගොඩක් අය ගොඩක් දෙනෙක් පුරුදු වෙලා තියෙනවා බඩගින්නක් නැතත් එක්ක ආසාවක් නැත්නම් පුරුද්දට නිතර නිතර ආහාරයක් ගැනීමට. ඒකින් වෙන්නේ ඇත්තටම ඔබ නොදැනුවත්ම ස්වභාවිකව අපිට කුසගින්න ඇති වෙන එක හා නැත්නම් අපිට මේ ආහාර අපේ බඩට ඇති කියන සංඥා මොලට යවන එක අඩපණ වෙනවා. ඒක නිසාම මේ දීර්ඝ කාලින සිදු කිරීමෙන් ඔබට දියවැඩියාව හෘද රෝග සහ වෙනත් රෝග රැසකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒක නිසා නිතරම සෞඛ්‍ය සම්පන්න ආහාර ගන්න. ඔබට කුසගින්නක් නැත්නම් යම්කිසි ආශාවක් දැනුනම එකකින් පොඩ්ඩක් ගන්න. නැත්නම් හැම විටම සෞඛ්‍ය සම්පන්න ආහාර වලට පුරුදු වෙනවා නම් ඔබට මේ තත්ත්වය මග අරවා ගන්න පුළුවන්. අපි කතා කරන හතරවෙනි කාරණාව ගොඩක් වෙලාවට හවුස් වයිෆ් කෙනෙක් නම් නැත්නම් රැකියාවක් නොකරන කෙනෙක් නම් ගොඩක් වෙලට දරුවෝ මේ දෙයට පුරුදු වෙලා තියෙනවා. ඒ තමයි තමන්ට කරන්න කිසිම දෙයක් නැත්නම් ගොඩක් වෙලාවට රූපවාහිනිය නැරඹීමට පුරුදු වෙලා තියෙනවා. ඒකට වැඩි කාලයක් යොදවනවා. මේ රූපවාහිනිය ගොඩක් වෙලාවට එක දිග එක තැනක සිට නැරඹීම තුලින් ඔබගේ සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. මේකෙදි ඔබගේ බර වැඩි වෙනවා වගේම දෙවන කාණ්ඩේ දියවැඩිය තත්ත්වේ උනත් ඇති වෙන්න පුළුවන්. මේ පුරුද්ද ඔබට නවත්ත ගන්න ඕන නම් ඔබට පුළුවන් යාළුවෙකු සමග කතා බහක යෙදෙන්න. නැත්නම් පොතක් පතක් කියවන්න. නැත්නම් මිදුලස් කරන්න. නැත්නම් ඔබගේ තියෙන රෙදි ටිකක් තියෙන රෙදි ටික හොදන්න. ඒ වගේ දෙයක් කරලා ඔබට ඒ කාලය වැය කරගන්න පුළුවන්. රූපවාහිනිය නැරඹීම තුළ විනෝදයක් ලැබෙන ඔබ කැමති දෙයක් කරන්න ඔබට අයිතියක් තියෙන නමුත් මේ ඊටම සෞඛ්‍යයට අයිතිකර තත්ත්වයක් ඕනාවට වඩා එක තැනක ඉඳගෙන මේ දේ කිරීම තුළින් ඔබට යහපත් සෞඛ්‍යයක් අවශ්‍ය නම් ඔබට වෙනවා මේ දේ මිදෙන්න. අපි කතා කරන පස්වෙනි කාරණාව වැඩිපුර නිදා ගැනීම. හොඳ නිින්දක් කියන්නේ ඇත්තටම ශාරීරික සෞඛ්‍ය යහපත් ලෙස පවත්වා ගන්න පුළුවන් වෙනවා. ඒ සමීක්ෂණ වලින් හොයාගෙන තියෙන ගොඩක් වෙලා නිදා ගන්න එක ශරීරයට අහිතකරයි කියලා. වෙහෙසකාරී අලස බවක් දැනනා වගේම ඔබගේ දෛනික ජීවිතයේ දේවල් ඔබට සිදු කර ගැනීමට හැකියාවක් නැති වෙනවා. ඒක නිසා දිනකට අවශ්‍ය වෙන්නේ පැය 6ක් 8ක් අතර නිින්දක් පමණයි. ඔබට සාර්ථක පුද්ගලයෙක් වෙන්න අවශ්‍ය නම් ඔබට වෙනවා මේ වැඩිපුර නිදා ගැනීම කාලය අඩු කරන්න. දැන් අපි කතා කරන හයවෙනි කාරණාව. ගොඩක් දෙනෙක් පුරුදු වෙලා තියෙන උදෑසන ආහාරය මගහරින්න. උදෑසන ආහාරය මගහැරීම බොහෝ දෙනෙක් සිදු කරන නරක පුරුද්දක්. ගොඩක් අය උදෑසන කාර්යබහුලකම නිසාම ගොඩක් වෙලාවට මේ ආහාරය මගහරිනවා. නමුත් ශරීරයට මෙන්ම මොළයට අවශ්‍ය පෝෂණ ලබා දෙන්නේ දවසේ ඉතාම වැදගත් ආහාර වේලක් තමයි මේ උදෑසන ආහාර වේල කියන්නේ.
උදෑසන ආහාර ගැනීම පුරුද්ද ඇති කර ගැනීමට නම් ඔබට වෙනදට වඩා විනාඩි 20කට කලින්වත් නැගිටින්න. එතකොට ඔබට ඔබගේ කාර්යබහුල බව නැති කරගෙන ඔබට පුළුවන් ඔබගේ උදෑසන ආහාර වේලටත් කාලයක් ලබා දෙන්න. ඒ වගේම ඔබ රාත්‍රියට ගන්න ආහාරයේ සැහැල්ලු ආහාරයක් වෙන්නත් ඕනේ. ඉතින් ඔබට යහපත් සෞඛ්‍ය පවත්වා ගන්න ඕනේ නම් ඔබට අනිවාර්යයෙන්ම මේ උදෑසන ආහාරයට මුල් තැනක් දෙන්න අවශ්‍ය වෙනවා. අපි කතා කරන හත්වෙනි කාරණාව ගොඩක් කටි පුරුදලා තියෙනවා මේ නියපොතු හපන්න. මේ නියපොතු ඇපීම එතරම් භයානක පුරුද්දක් නුණත් ඒ එක්තරා කාය රෝගී තත්ත්වය බවටයි පරීක්ෂකයෝ පවසන්නේ. මේ පුරුද්ද තිබෙන අයට පෙතොලොජිකල් ග්‍රූමර්ස් ලෙස හඳුන්වනවා. මේ පුරුද්ද නිතර නිතර කර ගැනීම ඔබගේ සෞඛ්‍යයට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසාම ඔබට කළ හැකි හොඳම දේ තමයි ඔබගේ නියපොතු සතිපතා කොටට කපා පිරිසිදු තබා ගැනීම. අපි කතා කරන අටවෙනි කාරණාව ගොඩක් දිනක එක්ක කතා බහකට යද්දි ගොඩක් අය ඇසට ඇස තියලා කතා කරන්නේ. ඒ කියන්නේ ආයි කන්ටැක්ට්ස් දෙන්නේ නැහැ. ඇත්තට මේක ඔබගේ පෞරුෂයට ගොඩක් බලපානවා. කෙනෙකු සමග කතා කරනකොට ඔවුන්ගේ දැස කිලින් ඔබලා කතා කිරීමේදී ඔවුන් හිතන ඔබ ඔවුන්ව මගහරිනවා කියලා. ඔබ ගාව අවිනිශ්චිත බව නැත්නම් ඔබ බොරුකාරයෙක් නැත්නම් බය අඩු පුද්ගලයෙක් නැත්නම් ඔබ අදක්ෂ පුද්ගලයෙක් ලෙස ඔවුන්ට සිටීමට හැකියාවක් තියෙනවා. මේක ඇත්තටම ඔබ රැකියාවක් කරන්න යන ඔබ සමාජයට එන පුද්ගලයෙක් නම් ඔබට මේ නරක පුරුද්ද ඇත්ත වශයෙන්ම අතහරගන්න වෙනවා. ඔබ සාර්ථක පුද්ගලයෙක් කියලා දැනගන්න නම් මිනිස්සු ගොඩාක් බලාපොරොත්තු වෙන දේ තමයි ආයි කන්ටැක්ට්ස්. ආයි කන්ටැක්ට්ස් දීම තුළින් ඔබ නිර්භීත දක්ෂ අවංක පුද්ගලයෙක් කියලා ඔවුන්ට හැඟෙනවා. අපි කතා කරන නවවෙනි කාරණාව ගොඩක් අය අධික ලෙස දුම්පානයට හා මත්පැන් පානයට පුරුදු වෙලා තියෙනවා. මේක ඇත්තටම ගොඩක් නරක පුරුද්දක්. ඔබ දන්නේ නැති වුණාට මේ ලෝකයේ ගොඩක් දෙනෙක් මේ යනවා මේ නරක පුරුද්ද නිසා. මත්ද්‍රව්‍ය හා දුම්වැටි කියන්නේ අක්මාවට හානිදායක දෙයක්. ඒකෙන් අක්මාව හානි වීම, පිළිකා, හෘද රෝග, රුධිර පීඩනය, මානසික අවපීඩනය, මත්ක අඩු වීම, ලිංගික අපහසුතා වැනි රෝග වලට ඔබට මුහුණ දෙන්න සිදු වෙනවා. මේ පුරුද්ද නිසාම සමාජය ඔබව දකින්නේ නරක පුද්ගලයෙක් විදියට. මේ පුරුද්ද වලින් මිදීමට නම් ඔබට පුළුවන් මුලින්ම ඔබගේ මේ මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන්ගෙන් විතරංගෙන් ඈත් වෙන්න. ඊට පස්සේ ඔබට පුළුවන් මනෝවිද්‍ය උපදේශකයෙක් හෝ නැත්නම් මනෝවෛද්‍යවරයෙක් හමු වෙලා ඔබට මේ සඳහා සුදුසු විසඳුම් සහ ඔබට අතර කර ගැනීමට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට. අවසාන වශයෙන් කතා කරන කාරණාව, ඒ කියන්නේ දාවෙන කාරණාව තමයි ගොඩක් අය හිතනවා මේ එකපාර එක වැඩ ගොඩක් කරන්න ගියාම ඇත්තටම කාලය ඉතුරුයි කියලා. ඇත්තට ඒක මෙහෙම දෙයක් වෙන්නේ නැහැ. අපි උදාහරණයක් ගමු ගොඩක් කටි කෑම කන ගමන් එක රෙදි ඕදන මැෂින් එක ඔන් කරන කායිකරි කෝල් එකක් ඉන්න කන ගමන් ඇඳුමක් මදින ඒ වගේ ගොඩක් රාජකාරි කරන්න පුරුදු වෙලා තිනවා. ඇත්ත වශයෙන්ම මේකින් එන්නේ ඔබගේ කාලයේ වේග වෙනවාට වඩා ඔබ දන්නේම නැතුවම ඒ වලට අවධානය දෙන්න ගිහලා ඔබ කාලය හැම දෙකට පොඩ පොඩ සමය යෙදෙන්නේ. ඉතින් ඒක නිසා මේක ගොඩක් හොඳ සුදුසු ක්‍රියාකාරකමක් නෙමෙයි. ඒක නිසා ඔබට පුළුවන් කාලය කලමනාතරණය කරගන්න ටයිම් ටේබල් එකක් හදාගන්න. මම උදේ නැගිට ගම ඇඳුම් ටික ඕදනවා, විදුලි අතු ගන්න යනවා, මෙයත් එක්කම මේ වෙලාවට කතා කරනවා. අන්නේ වගේ පොඩි සැලැස්මක් හදාගන්න. එකපාර රාජකාරි ගොඩක් කරන්න ගියාම ඔබ නොදැනුවත්වම ඔබ මන්දගාමි ස්වරූපයට පත් වෙලා. ඒක නිසා ඔබ මේ කාලසටනක් හදාගෙන පිළිවෙලට වැඩ කරන්න. මම හිතනවා අපගේ කලින් වීඩියෝ වගේම ඔබටත් මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් දිගටම අපත් සමග රැඳී සිටින්න මේ වගේ වැදගත් කරුණු එකතු කරගන්න නම්. ඒ වගේ මමත් කැමති ඔයාලගේ මේ පිළිබඳව අදහස් විමසා බලන්න. නැත්නම් ඔබත් මේ ගැන ඔබ ගාව තියෙන නරක පුරුදු ඔබේ මගහරවා ගන්න මොනවාද කරේ කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒක ඔබට වගේම අනිත් අයට ප්‍රයෝජනක් වේ. දිගටම අපත් සමග රැඳී සිටින්න අපගේ channel එක subscribe කරලා තියාගන්න. ස්තුතියි.